මඩතියෙන්නම්වෙලේ මම අලුද්‍යයක් කරන පිපාසේ තමාදන්න අතකට මං ඇතරම මේ හදාගත්ත ස්ක්‍රිප් හදන අදල කියනගෙන එන්න මේ මගේ ඉන්ටෙක් එකේ විශිෂ්ටත මාදුරක නැව විදිරතම ම විසිරයන් නිතුකින්නිනුමැන මට වඩාකල් මගේ පනත් අරගෙන ඔයා භක්තිමත් අවංකව මේ ආදරේ දෙනවා නම් ඒක අවදාකත් වරදින්නෙත් නෑ. ඒ වගේ තමයි අපි මේ යන ගමන කාටවත් නවත්තන්නත් බෑ. සොල්දාදු එක්ක එහෙම එළිය හැංගිලා ඉන්න බෑ. අපි හොයනවා. සිකියුරිටි ෆර්ම් එක මම රස්සාවක් කරා. ඇත්තට මිකුලන් ගෙවල් වල කැමති වුණේ නැහැ මට. ඉතින් මොකද මෙයා හොඳට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්, යා හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. ඉතින් මොදයක් කරපු කෙනෙක් දිවේ ඇත්තටම 100 තියෙද්දිම මැහුම් ගෙවුවා මගේ ඔළුවට. මම කිසිම වගකීමක් නැතුව ජීවත් වෙන කෙනෙක්. සමහර කට්ටියක තියෙනවා සාතන්ති බලපෑම්. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයගලන් හැමෝටම. පීක් ටයිම් කතාබහත් එක්ක තමයි ඔයගලන් මේ වෙලාව එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මම කවුද මගේ පීක් ටයිම් කතාබහට එකතු කරගෙන තියෙන්නේ? ඔයගලන් මම මෙහෙම අහුව හඳුන්වා දෙන්න. සංගීතය අපි ගොඩක් කලකට අපි ලංකාවේ සංගීතයේ අති දැවැන්තව අපි දැකලා තියෙනවා. ඉතින් මම අද මගේ පීක් ටයිම් කතාබහට එකතු කරලා තියෙන්නේ මේ කාලේ අපේ රටේ සංගීතයට ඉතාමත් ඉතාම ඉහළ සේවාවක් කරපු ඒ වගේම මේ සංගීත ශාස්ත්‍රයේ අද ඉතා ඉහළ තැනකට අරගෙන යන්න කටයුතු කරන කලාකරුවෙක් තමයි ඔන්න අද මම මගේ පීක් ටයිම් කතාබහට එකතු කරගෙන ඉන්නේ. දැන් ඔයගලන් බලනවා ඇති කවුද මේ කියලා. ඉතින් කවුරුත් නෙවෙයි මේ ඔයගලන් ගොඩක් ආදරය කරන අද වන විට ලාංකීය කලා ශාස්ත්‍රයේ ජනප්‍රියතම කලාකරුවෙක් තමයි දිවංක වෙල්ලාලගේ. අයවන්. අයවන් අය. ඉතින් කොහොමද ඉතින් මේ දවස්වල අඩ කටයුතු? මේ දවස්වල ඇත්තටම සෑහෙන කාර්යබහුල ප්‍රසංග මම ආරම්භ කරා. අහහ. ඉතින් අර ප්‍රසංග අවුරුදු දෙකක් විතර වගේ නැති වෙලා තිබ්බා. ඉතින් ඒ තිබ්බ ඇරියස් එක මං හිතන්නේ දැන් ටක්ටක් ගාලා හැමතැනම ෂෝස් සංවිධානය වෙනවා. ඉතින් ඒ නිසා අපි දිවයින වටේම යනවා. ඉතින් මේ දවසර මම විතරන්නේ අපේ අනිත් ශිල්පීන් ශිල්පිනියන් හැමෝම. ඉතින් හොඳ කාලයක් උදා වේ ශිල්පීන්ට වගේම හැමෝන්ටම. ඉතින් ඔන්න දිමංකව අපි ගෙන්න ගත්තේ අපේ ගොඩාක් අරබවලත්තේ මැද තමයි අපි අපේ ප්‍රෝග්‍රෑම් එකට ඉන්වයිට් කරේ. ඉතින් ඔන්න ආපු එකේ අපි සර්ප්‍රයිස් gift එකක් ඔන්න ලෑස්ති කරලා තියෙනවා. කොහොමද ඒක? එහෙනම් දැන් ලෑස්ති වෙන්නේ gift එක දෙන්න. මෙන්න තියෙනවා අපේ දිමංකට අපි ලබා දෙන සර්ප්‍රයිස් gift එක. Thank you very much. අපි අල්ල බලමුද? ඔන්න මේක තමයි ඔන්න දිවංකර දෙන සර්ප්‍රයිස් gift එක. මේක අපිට ස්පොන්සර් කරලා තියෙන්නේ HK Beauty Selection. ඉතින් ඔයගලන් දකින්න ඇති ඔන්න මෙතන තියෙනවා දිවංකරට චොක්ලට් තියෙනවා, ඒ වගේම පර්ෆියුම් ගොඩක් දේවල් තියෙනවා දිවංකරට ඔන්න. ඉතින් HK Beauty Selection කියලා කියන්නේ ඔයගලන්ට ඔයගලන්ගේ ආදරවන්තයන් වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් හොඳම gift box එකක්. ඉතින් ඒගොල්ලන්ගේ selection එකක්ම තියෙනවා. ෆැන්සි gifts, perfumes, clothing, ඒ වගේ ඕනම දෙයක් ඒගොල්ලන් ළඟ තියෙනවා. ඉතින් ඕගලන්ට පුළුවන් HK Beauty Selection with ghost මේ විදිහට packs ගන්න. ඒ වගේම ඒගොල්ලන්ගේ දැනට තියෙන online store එකක්. ඉදිරියේදී ඒගොල්ලන් අම්බලංගොඩ ප්‍රදේශයේදී විවෘත කරන්න ලෑස්ති වෙලා ඉන්නවා store එකක්. ඉතින් පල්ලෙහා ඔන්න ඔයගලට විස්තර පේනවා ඇති. contact number එක, email address එක, ඒ වගේම ඒගොල්ලන්ගේ FB page එකත් ඔන්න පල්ලෙහා තියෙනවා. ඉතින් ඔයගලට පුළුවන් contact කරගෙන ඒගොල්ලන්ගේ මේ ලස්සන gift box ඔයගලන්ගේ කරගන්න. Thank you. ඉතින් අද මම මගේ පීක් ටයිම් කතා බහට කාවද එකගෙන ඇවිල්ලා තියෙන්නේ. අප මෙහෙම පටන් ගමු. ලාංකීය සංගීතය. ලාංකීය සංගීතය ගැන ගත්තාම එක එක කාලෙට එක එක යුගයට එක එක කලාකරුවන් බිහි වෙනවා. ඉතින් අද වෙද්දි මේ කාලෙ වෙද්දි ඔයගලන් ගොඩක් ආදරය කරන කලාකරුවෙක් තමයි ඔන්න අද මම මගේ පීක් ටයිම් කතා බහට එකතු කරගෙන ඇවිල්ලා තියෙන්නේ. මම හිතන්නේ සංගීත ලෝකයේ අද වන විට දැවන්ත වෙනසක් කරපු චරිතයක් තමයි මේ. ඒ වගේම සංගීත ලෝකයේ හරි සාමාන්‍ය පිටි නිහතමානී චරිත දකින්න හරි අඩුයිනේ. නමුත් මේ චරිතය ගොඩක් නිහතමානී චරිතයක්. ඒ වගේම ජනප්‍රිය ආදරය කරන ආදරය ලබපු චරිතයක්. ඉතින් දැන් මම කියන්නම් කවුද මේ ඔයගලන් ආදරය කරන කලාකරුවා කියලා. ඉතින් අද මම මගේ පීක් ටයිම් කතා බහට එකතු කරගත්තේ දිමංක වෙල්ලාලගේ. අයවන්. අයවන් අයියේ. මේ දවස්වල ඇත්තටම ප්‍රසංග නිසා කාර්යබහුල වෙලා තියෙන්නේ. පොඩ්ඩක් මම විතරක් නෙවෙයි අපේ ශිල්පීන් ශිල්පියන් හැමෝම වගේ කාර්යබහුලයි. මේ දවස්වල අවුරුදු දෙකක් පමණ ප්‍රසංග නැතුව තිබිලා දැන් එක පාටම ප්‍රසංග වලට අවසර දුන්නාට පස්සේ ලංකාව වටේම සංවිධායකවරු ප්‍රසංග වලට ගොඩාක් ප්‍රසංග නිතා ගොඩක් ස්ටාර්ට් කරලා තියෙන නිසා හැමෝම කාර්යබහුලයි.
විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන අපේ සංවිධායක වරුන්ට අපිට ආරාධනා කරනවා ඒ වගේම අපේ සංගීත ශිල්පීන්ට බෑන් මේ සංගීත කණ්ඩායම් වල ඉන්න ශිල්පීන්ට හැමෝටම ස්තුතිවන්ත වෙනවා ඉතින් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි හැමෝම ඉතින් ඔය තමයි ලස්සනට කඩේ රඩියෝ ඔහුගේ ලස්සනයි මේ සමාජ මාධ්‍ය ජාලවල මේ වාගේ වගේ ෆොටෝ එකක් ගිහිල්ලා කොවිඩ් වැළඳුණා කියලා ආරංචිකව එක සත්‍යයි නේද මර කොවිඩ් වැළඳුන්නේ නැහැ ඇත්තට නේද? ඒ කියන්නේ ඒක ගොඩක් අය මේ මන්සුවේ ප්‍රාර්ථනා කරති බයියා කෙනෙක් අයියා කියලා හිතලා. ඔව්. ඒක වැරදි දෙයක්. ඒක අසත්‍ය ප්‍රකාශයක්. හරි. අපි මෙහෙම කතා කරමු. මුලින්ම අයියා කලා ශාස්ත්‍රයට එන්නේ සංගීත ශාස්ත්‍රයට එන්නේ. නිදුකින් ඉනුමනේ නිදුකින් ඉනුමන කියන්නේ ඒ කාලෙ වේදි මම හිතන්නේ අවුරුදු ගාන කීපයකට කලින් 10කට වගේ කලින් ආයේ ඒක නිකන් අර හිට වෙලා තිබ්බනේ ඒ කාලේ අපේ හිතවල තාමත් ඒ ගීතය මූලනවා. ඉතින් අපි ඒ ගීතෙම පටන් ගෙන ඒක ගැන විස්තර කරමු. හරි. නිදුකින් ඉනුමන මට වඩා මගේ පනත් අරගෙන ඔයා සතුටින් ඉනුමන මගේ සතුටගෙන ජීවිතේ පවතින තුරා මම විඳින දුක දෙන කෙනෙකු වෙත යලි කිසිදා දෙන්නෙපා සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා දිනක ආයෙත් ලං වෙලා නාවත් හැමදාමත් එම් කළා මාගේ සිත් පුරා හරි වෙලස්සන හිත නිවෙනවා ඒ ගීතය ආය ආය අහන්න අද මාසයි අපි කතා කරමු ඒ ගැන ඔය ගීතය තමයි මගේ මුළු ජීවිතේම වාසනාව ගෙන ආවේ ඒක ලොකු ගැළ ලොකු කතාවක් ඉතින් මම ගීත 8ක් 10ක් විතර වක් කරනවා ඒ කාලේ ඊට කලින් දුකින් වෙනම ගීතය කරන්න කලින් සාමාන්‍ය තමයි ඉන්ඩස්ට්‍රි එක සෑහෙන දුක් වෙනවා යන්න සිද්ධ වුණා කලිසමක්වත් තිබුණේ නැහැ හරියට අදගෙන යන්නවා ඉතින් මම මේකම හැමදාම කියන කතාවක් ඉතින් මම ඇත්තටම මේ දාගත්ත ස්ක්‍රිප්ට් හදන අදලා කියන කෙනෙක් නෙමෙයි නාවික හමුදාවට ගියාම අවුරුදු 18කින් හරියට මේ ඉන්ඩෙක් එකේ මම බෙස්ට් රෙකෝඩ් කළා තමයි කියලා බහින්නේ ඒ කලින් තිබුණු ජීවිත කාලේ ඊට කලින් තිබුණු කාලේ කිසිම තීරුමක් නැති අමුතු කාලයක් තිබුණා ඉතින් සෙලකාවසන් අනිවාර්යෙන්ම තාමත් එහෙම තමයි ඒනාට මේ 18න් පස්සේ නාවික හමුදාට ගියාට පස්සේ එතන ඉන්ටෙක් එකේ ඩිස්ත්‍රික් ෆුට්බෝල් පත්තරම ඒකට හිටපු දකුණු පළාත් නාවික ආඥාපතිතුමාගේ අතින් මම මගේ ඉන්ටෙක් එකේ විශිෂ්ටතම ආදුනික නියෝජිත කරන මම විසිර යන්නේ සම්මාන ලැබලා ඊට පස්සේ නාවික හමුදා ජීවිතය තුළටම ඇතුළු වුණාට පස්සේ එතනක් මට නිකන් හරියන්නේ නැහැ වගේ තේරෙනවා මේක නෙමෙයි මගේ ලයිෆ් එක මට මෙට වඩා දැක් කරන්න පුළුවන් කියලා මට හැමලිම විතර දැනුණා ඊට පස්සේ මට ආලෝ කියන්න ගත්තේ මචං ඔබට මේක ඇතුළේ හරියන්නේ නැහැ ඔබට එළියට ගියොත් නම් ලොකු දෙයක් හොම හොම කියලා ඔළුවට දානවා මට ඇත්තටම එහෙම හරි ඕනම දෙයක් අර අපි ප්‍රේ කරද්දී උනත් අපි මොන හරි දෙයක් ගැන අපි එක දිගට එක ඒ අපිට ඒක ලැබෙනවා ඒක යටිසිතේ බලය කියලා අපි කියනවා යටිසිතේ බලය ඒ නිසා මම විශ්වාස කරනවා මම එළියට බැස්සොත් මට දෙයක් කරන්න බෑ එළියට බහලා ලේසි වුන්නේ නැහැ පස්සේ රැකියාවෙන් දැන් නාවික හමුදාවෙන් අයින් වුණාට පස්සේ අවුරුදු එකමාරක් ඒ කියන්නේ අපි හොයනවනේ ඒ කියන්නේ සොල්දාදු එක්ක එහෙම එළිය ඇංගිලා ඉන්නේ අපි හොයනවා එසම මම සිකියුරිටි ෆර්ම් එකේ මම රස්සාවක් කරා ජොබ් එක කරන ගමන් සින්දු හදි ඒ කියන්නේ මම හිතන් නෙමෙයි ඒකට කරේ සින්දු ඒ රැකියාවට සින්දු හදන්න මම අවුරුදු එකමාරක් අතරත මම සින්දු හතක් විතර මං හැදුවා 8ක් විතර හැදුවා රොෂාන් ප්‍රනාන්දු රොෂාන්නේ මගේ ඔක්කොම දන්න උඩින් ලබල්ලා හැරවල මම රොෂාන්ගේ ඒකවට ගියාට පස්සේ සිංදුව දැනගන්න මොනවද කරන්නේ කියලා මම ගොරවසේ සල්ලි දුන්නාට පස්සේ රුපියල් 40000ක් හරි 50000ක් දුකදී සිංදුව හදන්න රොෂන් නැහැ මගේ ඉල්ලුවෙන් එයා අර මේනේ එකෙන් තව ලියන කට්ටියට දෙන්න ඕනේ ස්ටුඩියෝ චාර්ජස් යනවා පස්සේ රොෂන් නැහැ මගේ මුලින් උඩේ දාන පල්ලියට බලලා මම ලියව මොනවද කරන්නේ කියලා අස්සෝ නෑ දෙන්න වගේ තාම මම කොයි මර කොමාරි ගායක එක් වෙන්න ඕන සිංදුවට හිට කරලා දෙන්න ඕන සිංදුව යන්න ඕන පස්සේ ඉතින් කරාට ඇත්තටම ඒක ඒක නෙමෙයි වෙන්නේ මගේ ගීතය
ඒවගේම ගීත තව අටක් කරා අපි යන්තනාවලගේ කරා නවරත්න ගමගේ කරා ගොඩක් අය කරා පස්සේ වලිව් ආරාධනායක නායක ලිව්වා මම ලීලාන් ගමගේ ලිව්වා ඒක කොහොම හරි මම බැලුවා ඒව එකක්වත් හිට වෙන්නේ නැහැ මම ඒ වරගෙන යනවා channel වල internet google එකෙන් තමයි මට numbers පාව හැන ඔලි වල පොල් ටෙක්නොලොජි එක ගැනත් එමු ලොකෝ තේරුන්නේ නැහැ මගේ වයිෆ් තමයි මට හොයලා දෙන චින්තියා එයා තමයි හැමදේම හොයලා දෙන පස්සේ එයා කිව්ව නැහැ අනිවාර්යයෙන්ම තැනකට යනවාදි මං කම වෙන්නවා මම විශ්වාස කරනවා ඒ වගේ අපි දෙන්නත් එක්ක එයා තුර තමයි විශ්වාස දෙන්නේ පස්සේ කොහොම හරි යුදුකින් නිර්මාණ ගීතය මට රාජ් කරලා දුන්නාට පස්සේ ඒ ගැන විශ්වාසය තියාගෙන අපි දෙන්න ගොඩක් ලයිෆ් එකේ හැමදේම ප්ලෑන් කරා කරා මේ විශ්වාස මම හිතන්නේ මම කියන්නේ අපේ දැඩි ලෙස විශ්වාස කරනවා නම් ඕනම දෙයක් ඒක අනිවාර්යයෙන්ම සිද්ධ තමන්ට සහ තමන්ගේ ගමනට ආදරය කරන කෙනෙකුට ඒ භක්තිමත් අවංකව මේ ආදරය දෙනවා නම් ඒක අවදාකත් වරදින්නෙත් නෑ ඉතින් මම අදටත් එයත් එක්ක ඉන්නවා එදා වගේම අදත් දැන් අවුරුදු 12කට වඩා අවුරුදු 13ක් වගේ ජීවත් වෙන්න අපි දෙන්නගේ බැඳීම තියෙනවා අදටත් මම සින්දුවක් දානකොට දාන්නේ එයාගෙන් අහලා මේකේ ඇයිද මට තේරෙන්නේ එයා කිව්වොත් මේක හරියන්නේ නැහැ කියලා මම අල්ලනවා ඒක එයා කිව්වොත් මේක යනවා කියලා කරන එක පුදුම විදිහට හුරු වෙලා ඉන්නේ ජීවිතේ අපි අනිවාර්යයෙන් මේ ගැන ඉස්සරහට කතා කරමු ගොඩක් අය ගැන ලොකුවට දැනීමක් නැහැ එයාගේ පෞද්ගලිකයේ ගැන අපි ඒ ගැන අනිවාර්යයෙන් රසවරතුරු ගොඩක් තියෙනවා ඉස්සරහට කතා කරමු නිදුකින් ඉනමැල තමයි අයියාගේ ජීවිතේ ඒහැරුම් ලක්ෂ්‍ය එතකොට මම හිතන්නේ ගොඩක් වෙලාවට හැම කෙනෙක්ගේ කලා ශිල්පීන් ගොඩක් අයගේ හැරුම් ලක්ෂ්‍ය වෙන්නේ පළවෙනිම ගීතය නෙවෙයි නේද යම් ගීත ප්‍රමාණයක් කරලා ඊට පස්සේ තමයි ඒ ගීත හිට වෙන්නේ. ඉතින් ඔන්න නිදුකින් ඉනමැල තුලින් ඔයගලන් හඳුනාගත්ත දිමංක වෙල්ලාලගේ අද වෙන විට ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ අති දැවැන්තෙක් වඩපත් වෙලා තියෙනවා. ඒ ගැන දැනෙන සතුට මොකක්ද? ඒව නම් ගැල මම මෙහෙම හිතන්නේ නෑ මම. මම හැම වෙලේම හිතන්නේ මම කවුද කියලා. මම මොනෝදයක් කරපොද කෙනෙක් කියලා අත්‍තර මම කිසිම දෙයක් කරලා නැහැ මම දන්නේ නැහැ. ඒක ප්‍රේක්ෂකයන්ගේ ඔව් කරලා තියෙනවා. මට මොනවා හරි මට තියෙන හැම වෙලෙම මම අලුත් දෙයක් කරන පිපාසය තමයි ඉන්නේ අත්‍තරම ලංගි. මට ඕනේ මගේ රසිකයොත් එක්ක අර බොරුවට මේ මාකටින් කරන කැම්පේන් කරන්න මම ආස නැහැ. බොරු කැම්පේන් මම අපි මිනිහෙක් එක්ක ගිහිල්ලා මම ෂෝ වලට ගියත් අත්‍තරම මම ওই කොවිඩ් වසංගතය ගැන මම ඇත්තම මම තාම දෙයක් පිටින් මට වෛරස් එකක් නැහැ මම වැක්සින් කරින්නේ නැහැ ඒක කාරණා ඉතින් මම වැක්සින් කරලත් නැහැ මේ වෙද්දි ඉතින් මට ඒක කරන්න එපා කියලා කවුරුත් ඉතින් කියන්නේ කියලාත් නැහැ මම විශ්වාස කරන්නේ නැහැ ඔක ගැහුවා කියලා හොඳයි කියලා වෙදෙන්නේ නැහැ මම ගහන්නෙත් නැහැ මම තරම් අනාරක්ෂිතව හිටපු කවුරුත් නැත්නම් දුවේ කියලා මම හිතන්නේ හඳුන්නේ නැහැ ඒක තමයි කතාව කොහොමයි මම විශ්වාස කරන තැනක් තියෙනවා මේ විශ්වය ඇතුලේ ඉතින් ඒ නිසා මම කිසි තැනක මම නොඇටි ඉන්නවා මම හැමලෙම කියන්නේ අපි මනුෂ්‍යයන් විදිහට අපි හදවතින් උපි කරන සම අපි ජීවත් වෙන දෙයට අපි අපිට ආදරය කරනවා නම් අපේ කවදාකවත් පරදින්නේ නැහැ. ඉතින් මම ඉස්සෙල්ලා කියුවාට ජනප්‍රියත්වයේ කියන එක මේක බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අර සුනිල් පෙරේරා මහත්මයා කියන්නේ අර බලෙන් පුටුව දෙන්න බෑ කාටවත් කියලා. මුළු පුටුව බලෙන් ගන්න බෑ කාටවත්. ඒ වගේ තමයි අපි මේ යන ගමන කාටවත් නවත් ගන්නත් බෑ. මේක අපි බොරුවට දැඟලුවා කියලා අමුතු දෙයක් වෙන්නේ නැහැ. අපි ලොකුවට මාකටින් කරා කියලා ලොකුවට හිට වෙනවා. එහෙම එකක් නැහැ මේක ඇතුලේ. නිහතමානීත්වයේ අවංකවම මේ ගමනට ආදරය කරමින් යනවා නම් සබාධාම විසින් අපි විශ්වාස කරන ආගම තුලින් අපි උස්සනවා මාර්ගයකට. ඒක තමයි ප්‍රේස් එක කියන්නේ. මම විශ්වාස කරන මගේ ජේසුස් වහන්සේ තුල මගේ ගමන තුල මම ඉන්නේ උන්වහන්සේත් එක්ක. ඒක ඇත්තේ මේ සංගීතය කියලා කියන්නේ දෙවියන් එක්ක යන ගමනක්. ඉතින් මේක මේ අමුතු දේවල් කර කර මෙහෙමද මේක සංගීතය අර ලස්සන ගමනක්. අපේ ගැට පුදුම තරගයක් මේ තියෙන්නේ. මට ආරයට වඩා ෂෝස් ගහ ගන්න ඕනේ. ආරයට වඩා. ඕ මට ආරයට වඩා සින්දු හිට කරගන්න මේක එහෙම එහෙම කරලා මේක අමුතු ස්ට්‍රැටජිස් පාවිච්චි කරලා අපි යන්න හදනවා මේක හරි ටික දවසක් තමන්ටම තේරෙන්නේ නැහැ මම මොකද්ද කරන්නේ කියලා ඒක නිසා මේක හරි නිහතමානී අවංකව යන්න ඕන ගමනක් ඉතින් එහෙම වුණාම අපිට හැමදාම මේක ඉන්න පුළුවන් මම ඇත්තටම හිතන්නේ මම නම් මොනවත් කරලා නැහැ කියලා ඔව් ඇත්තටම මේ දේවල් තියෙනවා තව කරන්න කියන්නේ මම ජීඳුවෙමින් ඉන්නේ මම මොකක්ද එහෙම අපිට නම් හිතෙන්නේ නැහැ කිසිම දෙයක් කරලා නැහැ මම ඇත්තටම මොකද්ද කරලා තියෙන්නේ කියලා මම කාම කල්පනා කරනවා මට එකපාරක් නදීගුරුගේ මහත්මයා මතකයි කිව්ව ප්‍රේතරා පිරිසක් ඉන්න තැනක අපි නිර්මාණ කොතෙකුත් කරාට වැඩක් නැහැ නිර්මාණ දාස් ගානක් කරාට වැඩක් නැහැ අපස්තරල් වලනට එකක්වත් වැඩක් නැත්නම් කියලා. ඒක ඇත්ත. ඔව් වටින්න කියන හොඳ නිර්මාණ 10ක් තිබ්බත් අද ලයිෆ් එක ඇතුලේ. ඇත්තටම මේක ඇත්ත දැන් බලන්න සේනානායක වැලියක්ද මාත් මම ගත්තා සින්දු ලක්ෂ ගානක් නැහැ තුමගේ. තව ඒ වගේ ඉන්නවා තව සෑහෙන ශිල්පින් ශිල්පිනියන්. ඉතින් සමහර සින්දු 10 මුළු ජීවිත කාලෙම තියෙන්නේ. ওই 10 විතර රොටේට් නෑ බෑ ඒ 10 අර 1000 ගානකට වඩා මාර බලවත්. ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් ට්‍රයි කරනවා උපරිමෙන්ම. ඉතින් තාම මම කරපු දේවල් ගැන මම සැටිස්ෆැක්ෂන් එකක් නැහැ කිසිම.
හොඳ නිර්මාණයක් තියෙනවා ඇස්සේ ගොඩක් අය කියනවා. ඉතින් එකපාරක් ඔය කියඹුලතා වීම දාපු දවස්වල මම ප්‍රෝග්‍රෑම් එකකින් අතර වාරේ සනත් අන්සරි මහත්මයාගේ දුව අනුරාධකම අතින් අල්ලන් එකන් ගිල්ල සනත් සර් ගාව ගිල්ලව සනත් සමයන් එහම කවුද මේ සින්දුව කරේ පුතා මම කොහොමද කැලුම් ශ්‍රී මල්ලා ඇලිව්වේ කියලා. පා මේ වගේම කරන්නේ. ඒ වගේම ගොඩක් ඔය නිර්මාණ කීපයකට ඔය වගේ හොඳ ප්‍රවීණයන්ගේ දේවල් ලැබුණා. හැබැයි මම හිතනවා මට තාම තව මට ගොඩාක් දේවල් තියෙනවා කරන්න. තව ඉගෙන ගන්න දේවල් තියෙනවා. වොයිස් එක ගැන තව ස්ටයිල් පැටර්න්ස් ගැන මම ගොඩාක් දේවල් හොයනවා. ඉතින් තාම මම හිතනවා මට හරි දේ මම තාම කරලා නැහැ. හොඳ දෙයක් ඉස්සරහට වෙයි. දැනුත් මේ වෙද්දිත් හොඳ හොඳ නිර්මාණ ඇවිල්ලා තියෙනවා. නමුත් ඉස්සරහට ඊටත් වඩා හොඳ නිර්මාණ ඔන්න දිවංක විසින් ඔයගන්ට ලබා දෙවි. මම ඒකනි කියේ දිවංක කියන්නේ නිහතමානී චරිතයක් පොළවේ පය ගහලා ඉන්න හරිම සාමාන්‍ය විදිහට ජීවිතය ගෙවන හරි මට තියෙන ප්‍රශ්න කියන්නම් කි මම හැම වෙලේම මට හම්බෙලා දෙන එළියේදී මාර දක්ෂතා තියෙන බොයිස්ලා ගර්ල්ස්ලා ඔල්ලෝගෙල්ලෝ ඉන්න එළියේ මාර ටැලන්ට් තියෙන අය. ඉතින් මං බැලුවා සමහර අයට මට වඩා අනන්ත දක්ෂතා තියෙන සිංගර්ස්ලා එළියේ මට හම්බෙලා තියෙන මම බැලුවා ඇයි මේගොල්ලන්ට එන්න බැරි ඇතුළට මේ ෆීල්ඩ් එක තුළ. ඉතින් ඒ හින්දා මම බැලුවා මම කොච්චර වාසනාවන්තයි කියලා. මම හැබැයි වාසනාව නෙමෙයි පිළිගන්නේ මගේ ධෛර්යය සහ මහන්සිය සහ මම අත නොහැරීම. ඉතින් මම හැමෝටම කියන්නේ අපිට මේ මේකට එන්න ඕපනාවක් තියෙනවා නම් ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ මේ ජීවිතය ගැන. ජීවිතයේ එක පාරට අර මේ එහෙම මිරකල් වෙන්නේ නැහැ. අපි හරියට ලයිෆ් එක ගැන අපිට දකින්න පුළුවන් වුණාට පස්සේ තමයි මේ ගමන වෙල් ඉන්න ලොකු සීන් ලොකු අරගලයක් කරන්න බෑ මේක ඇතුළේ අර පීක් එකෙන් පීක් එකක් එනවා දැස්ස ඕකෙන් වටනවා පූල් එකට එහෙනම් පීක් වෙලා පූල් එකට වෙනකොට පූල් එකේ තමයි යන්න ඕන අර පූල් එක ඇතුළේ ඉන්න කියන්නේ ටිකක් අමාරු වෙනවා ඒ කියන්නේ ඒකෙදි මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන විදිය අපේ ආකල්ප අපේ තින්කින් පැටර්න් එක මේ අපි තැනක ගිහිල්ලා කතා කරන දේවල් තමයි මිනිස්සුත් එක්ක අපි ඉන්නේ ගැදර කරන විදිය මේ හැමදේම බලපානවා අපිට ගමනක් යන්නේ අනිවාර්යෙන්ම දිවංක ඉතින් දිවංකගේ ඡාගේ ආපස්සට හැල්ල බලදි මං හිතන මෙතනට ඕනම කෙනෙක් ඉන්න යම් කාලයක් සහ යම් පීවර කීපයක් තියෙනවා ඉතින් ඔබත් ඒ විදිහට තමයි මේ ශේෂ්ත්‍රයට එන්නේ කැප කිරීම කරලා තියෙනවා ප්‍රතික්ෂේප වීම අනන්තවත් වෙලා ඇති ඒ හැම දෙයකදීම වැටෙන්නේ නැතුව ජීවිත ඉස්සරහට ආපු නිසා තමයි ඉතින් දිවංක අද වෙන විට මේ ශේෂ්ත්‍රයේ මේ ආකාරයෙන් වැජ වෙන්නේ ඉතින් තවත් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා මේ කතා කරපු විනාඩි කීපය තුළ මන්න මගේ ජීවිතේට ගොඩක් දේවල් ගත්තා මම හිතන්නේ ඒ වගේම ඕගොල්ලෝත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් ජීවිතයට ඒකතු කරගන්න ඇති දිමංකගෙන් යම් දෙයක් ඉතින් එහෙනම් අපි ලෑස්ති වෙන්නේ දැන් බ්‍රේක් එකකට යන්න බ්‍රේක් එකට යන්න කලින් දිමංක අපිට ඔයාගේ ෆෝන් එකෙන් සෙල්ෆි එකක් ගන්න පුළුවන්ද මේකෙන්මද ගන්න ඕනේ ඔකෙන් ගමු ඔන්නෙන් අපි සෙල්ෆි එකක් ගත්තා දැන් අපි මුංචි බ්‍රේක් එකකට ගිහලෙමු බ්‍රේක් එකෙන් පස්සේ අපි ආයෙත් ආවිලා ඉන්නේ අපේ පීක් ටයිම් කතාබහට ඉතින් ඔන්න අද අපි පීක් ටයිම් කතාබහට ඇවිල්ලා ඉන්නේ ඔයගලන් ගොඩක් ආදරය කරන දිමංක වෙල්ලාලගේ හරි දැන් අපි යමු දිමංක ඔයාගේ චූටි කාලෙට කොහොමද චූටි කාලේ මොනවාගේ චරිතයද මේ වගේම දඟ චරිතයක් චූටි කාලේ කොහොමද දඟ අනිවාර්යෙන්ම පොඩි කාලේ ඔව් දඟ හරිද කිලිම්මා කොහොමද ඉතින් ගයිද පුංචි කාලේ අමතක නොවන සිදුවීමක් එහෙම නැද්ද අමතක නොවන සිදුවීමක් කියන්නේ කොහොම හරි අර අපේ ආච්චි දැන් එයා නැහැ දැන් ජීවතුන් අතර ඉතින් ආච්චි කොහොම හරි අර උණු වතුර වගයක් රත් කරලා තියලා කෝප්පය ලොකු ජග් එකක් තිබිලා මම ගිහිල්ලා ඒක පෙරලගෙන තියෙනවා ඇගේ මුළු ඔව් පොඩි කාලේ මුළු ඒක උණු රත් වෙච්ච ගමම්ම තියලා තියෙන්නේ ඒක කොහොම හරි ගිහිල්ලා මම අරගෙන අවුරුදු දෙකක් අවුරුදු තුනක වගේ කාලේ ඉතින් කපුවට වැටලා තියෙන්නේ කෙලින්ම අර බලාගෙන ඉඳි පිපිලා ඇවිල්ලා තියෙන වගේ කපුව ඔක්කොම හැම ඊට අපි ආච්චි මාව අරගෙන කෑ ගගහ දුවලා පාර පුරා ඉතින් කොහොම හරි ඉතින් මොනවාක්වත් වෙලා නැහැ ඒ වගේ සිදුවීම් වෙලා තියෙනවා ඊට පස්සේ තව මගේ යාළුවෙක් හිටියා ඉස්කෝලේ යන කාලේ විදුරු කටු බෑග් එකක් තිබුණ ප්‍රවීන් කියලා තාමත් ඇතිවුත් දැන් බලන් ඇති තව දැක්කොත් තමයි කොහරි පොඩි ප්‍රශ්නයක් වක් කරේ මෙලා අපි සෙට් එක ඉතියා මේ ඉස්කෝලේ පිටිපස්සේ තියෙන අපේ ඉක්කඩුව ශ්‍රීසුමංගල විද්‍යාලයේ පිටිපස්සේ තියෙන අර වොෂ්රූම් වගේ ප්ලේලියක් තියෙනවා. මෙතන අපි පොල්ලෝ සෙට් එක දැන් ඉන්නකොට දිමංකයා ගාලා අයියෙන් කෑකෝ කෑක බලනකොට ජොග් ගාලා ඇවිල්ලා විදුර කොට බෑග් එකක්. බෑග් එක. ඔව් මෙතන මේ තියෙන්නේ මේ පොඩි මෙන්න මෙතන තියෙන තාමත් මේ මැහුම් දාලා මැහුම් පාරවල්. ඔව් මෙතන තියෙනවා වඩියට මේ. හා හරිද? තේනවා. තවරන් ගිහිල්ලා
halan tidak ada kan? Mama gila sih ya tiap tiap mahong dia gua mangi lalu ada. Iting itu was eva ting poti sidui ini kali itu udah pas. Eva itu eva sih logo sidui benar tuh loh itu sih. Oh, ini sama ada meten terus nana tamu happy ini mangi. Eka nih udah ntar meten ter. Meten itu meten ter hat ter. Pasal ada. Hat ter nanti berapa? ඉතින් ඔන්න ඔය විදිහට තමයි දිවංකට පාස යන කාලේ ඉස්කෝලේ යන කාලේ එක එක සිදුවීම් වෙලා තියෙනවා මං කිව්වනේ දිවංක කියන්නේ දැන් වගේ මේ කාලෙත් ඔන්න විදිය දඟ චරිතයක් වෙන්න ඇති කියලා මම හිතුවා හරි හරි දැන් යමු අපි වැදගත්ම කොටසට ජීවිතේට අපිට අනිවාර්ය ආදරයක් තියෙන්න ඕනේ ආදරයක් නැත්තම් මං නම් හිතන්නේ ජීවිතේ නිකන් සම්පූර්ණ නොවන ඔව් හිස් පිටුවක් වගේ පොතක් සම්පූර්ණ වෙන අනිවාර්යෙන්ම වචන ගලපලා ලස්සන නිර්මාණාත්මක කතාවක් තියෙන්න ඕනේ වගේම ජීවිතේ සම්පූර්ණ වෙන්න ලස්සන වෙන්න ආදරයක් තියෙන්න ඕනේ. ඉතින් දිවංක අයගේ ආදරය ගැන කතා කරද්දී මම හරිම ආස චරිතය මොකද මම ටික වෙලාවයි අයියේ අක්කත් එක්ක කතා කරේ. ඒ ටිකෙන් මට හිතුණා අක්කා ගැන හොඳම ආදරණීය කෙනෙක් කියලා. මේ ඉතින් අනිවාර්යෙන් අද ඇවිල්ලා තියෙන අක්කා මම අක්කා බලන්නම තමයි යන්නේ. ඉතින් අපි කතා කරමු. Ya, Cynthia Sims ya kan ama. Itu nggak. Ekstrem ya, ekstrem mana deh, betulan ya. Bukan demi kamarnya ini sampur nih, mata ekstrem itu yang gival lah, kayak mati unyanya. Mata itu bukan demi yang untuk terjadi, kini kan pulang kini kayak untuk kini kat terkini. Itu nggak mama available lah, melu dia kerbunya tadi nih, kini mama. Dia. Nggak bocor kalau dah ya. Oh jangan, bahasa dan dah tuh na dolak kawasan dolak, right? Itu nggak. Dan bapak ada tahu rutuna, Kalau itu kesan pun dikerum. Betul pasti ya, mata, itu lokus sahaya oke adun. Nah, itu yang ada orang ini mama, ikan katta kita ikde, mama kocchalat, bawa kerana mana salli dia ni, nih ya, mata salli itu nih, itu asal. Ya, itu mata salli ini, bus sali ane bawa. Jadi samahalada ya boru, kian netu ya samahalada, iwalada boru kiala, mama menuing ya kali wekarla. Manggai mereka mana yang anda mata asyik sakti mata saya hendak dulu na, rupiah panasnya dah apa mata dan ya ini mah, wahana mulai beli mati dah ini apa support kita dengan orang ini, tiada rata ini mai, tiada rata mungkin Hindu ak release kerat di, ini apa game mereka honda itu mereka aida, kini kemang ya ingat sama kita, ini bishwas itu lama jiwat tu ini mama sahaya, apa dengan nama, ini mama, ini Dengi ting godak mama benas sih ting istirahat aja dia. Mungkin itu. Ini kan mungkin dia. Bagi kim sahaja tata kan? Oh, boleh. Yang poda bagi kim hari ada agan ya, namun entah mungkin kisi bagi kim mana tuh sama jiwat cina kini. I think tiga dengi eva benas kerana honda bijir inno aja mungkin ayam agen lagi inno ani. Lagi inno kota mama I think tapi itu mereka sih kalau kiri itu godak dewal dia no I think. Pasti. Oh, awasannya mata ayahnya tuh be, ayah teman netu be, mata ayahnya tuh be. Ayahnya tuh loke apa? Ayahnya tuh loke apa? Nah, itu mau heboh lembalan dengan ya, makelang makai jiwit itu lah, mau rakyat gane apa? Punci tuh gane apa kirim kok? Ya, enak aja. Itu hari mahurat aja. Ya, itu yang mau. Tante gane apa itu? Oh, pak, ya mang makai pertama itu pakam terus cowok hilang, mang aman nida gane inno, ya acik aja pertama nida gane, nak kelam ada. Jadi mama komatin dalil nang dah tiga India nama ni. Ya heru naga mai atak lagi di heru naga dorata gahana mai kamera lagi. Villa ya mama balas sabtu nukar magi ke hotel ya ni dah agan. Mama under bagarin naga. Ini daru dua kurit atak ni kian loko sampada. Jadi ini emotional karena ini deng gula dewal jiwit itu dengen nawa itu istri itu baru kelilol. Podi lama iwa ke arah inna jiwit itu deng gata gatan. Bagaimana mata deng mian tak kedelat erin lah ini. Jadi video ini. Bagi mereka yang mana tamai tadi kan? Tapi mau tamai tinggal power jiwit ya, ader ni ya power jiwit ya, kau nengat kerana ni mangga. Hari, eh, nang api ader ni berenda berenuing rasa sendok ke, mudah mangi tuh ahinsa kak. Apa kita kan ya? Lingga tu kami huru, hita wita tulun,
ගැන පහන් තරු යයි තොරතුරු විදානු තුවන් වශී කෙරු ඔබ පිළිමයක් බඳු ගනින් ඔබ දැමු පොළොවේ පතුල් තැබූ රුසිනි නරමා දැමුනේ තොටිල්ලකින් බලවන සේවා Mega hari amaru ya, jadi mega itu hari ini sprint taking, mega tapi soal lagi mau mahan sih loh, na, mega hari itu tapi pray kerana mega gaman tapi aktif mata mega lagi loh, na, mega ngapit itu subah dah masa minyaknya, waking ngapit itu mega gudak dewal dino, jadi mega gudak dewal dino ngapit kerana mega dewal gudak koyanin itu, mega politen agar itu kita loke nanti dewal kerana orang memang antipati kagkut kerana, koma jam mila nanti dino, nanti kerja, music kerana loko gaman kerana orang dia mega tap. Aku hey ada di mana dekini tapi editing me tanya mah dan me ini tuh rata ini sokko me kedua enno, abis ini sunda ada lagi kan, music kian ini sunda love karan pulang loko matena, itu mah itu mah egeng apit ini suhil karan pulang kira, mang itu ane ini su aja egeng apit ada lagi teman aja, sama aja netet tadi egeng, apit egeng kuda ada lagi kan, netawi egeng tapi aja kan no, tapi kini kita tahu ini ya kurang dengen aja tiap dia ke mewah karena tahu ini ya kewastawa blok karena sama aja hemat karena mah kurir wela sama aja hemat karena isu bawa dapat lagi ini hemat sama aja kasih satu ding ini pula ekma deh teman music ini nih sama hari bahasa nama tentang music ke kejiwaan terlalu bicara karena itu yang bener deh wal berarti ya anggi ini bener bisnis atau apa mewah terutama loko atau apa yang ada nih ya mungkin allu jam mila antipun ada kita kuah kekam irisia hari mah para tiennara certain powers hari itu na, ekat thamai yo ane kud godat thamai music kalah mana, hei mungkin itu ane mungkin thamai ada katting tienno saatan di balik kan, godat kayak tienno saatan di katikuna, tiennara wat thn na mungkin itu leh hari lastan kan mana kian nama music kalah thamai mama ke jiwu adi pura madre, itu yang lastan ada yang istirahat kan? Kan, udah kalau tiennara istirahat cawat lastan kan, kok udah is punca kali dah musical dengan nak kemas kaki balap. Oh, entah mana mama ini. Pada kali dengan mama trumpet pada ni, ini kerja sekolah pahaya dengan mama school kerja band tu la play kerana mama trumpet mama entah mana mama ini. Pada zaman mana tak mama ini kan asal orang mama touch kerana nak tu instrument mama namu tu pada kali mama trumpet tu kerana mama play kerana trumpet brass instrument tu mama play kerana nabi kamu dah tu orang bade kan dah mik mama play kerana trumpet tu kerana. I think he music. Pada kali ni mata pada kaya apa itu global music mama godak kaya style patterns godak mang ah nama itu parana band 70s sula 60s sula godak band sula music mereka album fitting kamat tiada mama kata istirahat mama hikadu ni jiwat ini mama gih ah gomat mama adat rata kerja gih ah manangi besta mama mang erat music culture kita mukat tiada mama Japan gih lat mama erat series Israel arami mama godak Venus rata wala gih ah mama erat wala music culture mama hoi nama itu tricol lah balala thamai godak godak kaya podi-podi venas-venas dewal yang memilih makanan try keran ni, itu yang istirahat loko dewal tiennah keran ni meet mereka mana? Dewan tu kaya ni am share istirahat ke istirahat yang orang ekor tu asal itu rak madi ni, api ekennya hoyan none, kapan none, adi ni keran none, godak dewal tiennah, istirahat istirahat yang ni orang itu. Ikhni mak tiennah, vine ak tiennah. Vine aniwar emang kekak vine, vine kian deh ni, nanti aye ni api kalau karuang
demi lagi dikinek kalau mal dikinek nambah gak kila dalat ini, bol muka mata dalat iba, ini, buatnya mihmai kalau mambelu muka di mih mami, beli dek ke kamar deh, macam ini, bagian nambah kila di iba ini, gaman apa itu support ya, din beri nambah aja bang kila, mambelu ahi mih ya kami mau dani, bang beli dek ke message juga kuriya, mereka, kami ya itu raknam dewa agak phone nih message kita ini kengen ya itu kalau mereka reman level katir tapi amount itu kodak konteks dia namanya amount itu yang el ya mama beluwa itu mungkin ada kau mungkin producer ke nambah kata mungkin ada nambah kata emma mungkin itu ada kata agak lagi kau wah mungkin dia tenang minisuk yang nanti keran mereka benar sekarang kita kodak minisuk itu deck mungkin benar sekarang ini nona amma hari ya amma itu tapi mereka kibu pamanin melo ke dewa level ini nih hikmi makoni winya makoni wasi makoni අපිට තනක් හදාගන්න එහෙම ලේසියෙන් බෑ කවුරුත් අපි කිව්ව පළේ මේක මම අපිට දෝතර දෙන්නේ දෝතර දෙන්නේ නැහැ ඒක ඉවසීමෙන් හික්මීමෙන් මිනිස්සුත් එක්ක ආදරෙන් භක්තියෙන් මේ යනකොට තමයි මේ දොර වහලා තියෙන දොරවල් ඔක්කොම අපිට ඇරෙන්නේ අපි වෛරය ක්‍රෝධය පුරවන්න දොරවල් තවත් ඇහිලා ලොක් වෙනවා මිසක් ගමනක් හැදෙන්නේ නැහැ ඒ නිසා ඉවසන්න ආදරය වතුරවන්න තමන් ආදරය කරන ධර්මයට අනුව මේ ගමන යන්න හරිම ලස්සනට මේ ගමන ඇදලා මේ දොරවල් ඇරේ ගන්නට ඒ කියන්නේ දැන් ගොඩක් කාලවලදී අපි හිතනවානේ මේ එක දෙකකින් එක chance එකක් නැතුනොත් හිතනවා මේ chance එක නැහැ කියන්නේ ඉතින් අය මගේ මේ dream එකට යන්න බෑ කියලා එහෙම නෙවෙයි අයියා කියන්නේ එහෙම නෙවෙයි එක තැනක් නැති වුණොත් තවත් තැන් ඇරේ නේද තවත් දොරවල් ඇරේ අනිවාර්යෙන්ම අපි ආදරය කරන්න ඕනේ අපි ආදරේ පතුරවන්න ඕනේ නේද අපි ඉරිසියාව කුහකකම මේ හැමදේම අයින් කරලා හැමෝට එක්කම ආදරෙන් සතුටින් හිටියොත් අනිත් අයටත් අතහිත දුන්නොත් ඕගලන්ටත් ඕගලන් ජීවිතේ ඉස්සරහටම යන්න පුළුවන් ඒක තමයි සාරාංශයක් විතර ගත්තොත් දිවංග අපිට කිව්වේ ඉතින් දැන් අපි අපේ පීක් ටයිම් කතාබහේ අන්තිම කොටසට තමයි වෙන්න තියෙන්නේ හාමන කාලේ ගිහුණා ගැන දැනෙනවත් නැහැ. ඉතින් තව සින්දුවක් අහන්න නැතුව මම කැමති නැහැ මේ හීපීට් ටයිම් කතා බහ ඉවර කරන්න. ඉතින් මම හිතනවා අනිවාර්යයෙන්ම ඔයගලනොත් අනිවාර්යයෙන්ම කැමති ඇති තවත් ගීතයක් අහන්න. ඉතින් අපි එහෙනම් දේවංක තව සින්දුවක් ප්ලේ කරමු. මේ මාස ගීතයක් හා එහෙමස. කඳුළු සුසුම් වේද සතුටු සිනාවේද भवय पुरा लग इन्न ऐति एदत मगे सित अदमिन कैपवी ओबे नमत उद्दिन ऐति සොඳුරු අතීතේ නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති ඒ හින්දා යලි සෙනෙහසිතින් අපි ආදරෙන් හම්බින් ඇති මිලියන 4කට වඩා දැන් රොම්බ මාර තිනවා. ඉතින් හැමෝන්ට මේ හැමදේටම ස්තුතිවන්ත වෙන්න ඕන මගේ රසිකයන්ට.
mau ngedek kerat teh kan ini mi jangan mau ekter nalo lah karena budak jangan apa ya gila, pada riskya karena dia mau ngedek kerat rhythm mereka ya kok mati kemang itu yang kepas mau ya gila, namun ya madya mama menas dia terbara kat tempat kita sih kyo, eva kyo mama wiswas karena mage mama adahan mage devian tulah mama jiwatino hema velema, Jesus tulah. Unwan saya terpesan sahwi no mami dakwa lagi napa yang bertanya dari teman. Unwan saya gawur wenonnya, magi Jesus te, magi jiwitnya hema prasna mami gudak karagal karuk kene magi jiwitnya gudak petic kene mama, gudak prasna bela mama nanti wen lagi mama. Ting hema deh itu mau usul lagi bayi tenadi ting hema deh unwan saya terpesan sahwi lagi magi ada nih nasi kalasi kabin magi sanggi sanggi daya kebarun te. Hema untam television nalika ukol betul ini kud nalika hema untam mami istu tuan tena. Thank you. Di mangka kene kari bahula teng ihela inne kene mukada call kara tapi buta kene hari me kari bahula i. Iting mi wela mang gudak kadri matakana akal. Akal mang ida ni me akal mang gudak kela wada me udehe me na kos. Miss kos ada ansa kara la i de wala kontak kara la dari e keli yela mi wala tokko de wala organize kara na akal. Akal mang miss kara gano ko. Akal mang hari pidi wada bala te hamu de mi kara ni ting api ai wak mi wala gudak kadri matakana. Ithin onna e vidihata rasavat katha bahak vinadi 30k wage punchi kaalayak athulata apita nima karanna siddha vela thiyena. Tawa kaale thibbana hondai kiyala hithanawa. Tawa katha karanna godak dewal thiyena kiyala hithanawa. Eith ithin apita kaalaya seemithai. Hama deekata mehema ne kaalayak thiyenawa. Ehema thamai e kaalen api kiwara karannu. Aniwaryen. Ena ithin apita siddha wenawa dukin gunak ape peak time katha baha me vidihata avasan karanna. Ithin api tawat dawasak enna. Okulan godak aadaraya karana me wage niyathamani aadarane kalaka කරගෙනයි ගලන්නේ ජීවිතේ රසබර මතක සටහන් අත්දැකීම් සිදුවීම් මේගොල්ලන්ගේ කලා ලෝකයේ ජීවිතේ කලා ලෝකයේ හැම දෙයක්ම කතා කරන්න බලාපොරොත්තුෙන් අපි තවත් දවසක එන්න පීක් ටයිම් කතා බහත් කරන ඔබට සුබ දවසක්